ජීවමානවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ආශිර්වාදමත් සුබ දවසක් වේවා. අද දවසේ තලංකාර වූ ආශිර්වාද වචනය ඔබේ පාදයට පහනක් ඔබේ මාවතට එළියක් වන්නේය. හාලෙලූයා. ශුද්ධ බයිබලයේ යසායා 48 වන පරිච්ඡේදයේ 10 සහ 11 යන පද අද දවසේ ඔබගේ ආශිර්වාද වචනයයි. බලව නුඹ පවිත්‍ර කලෙමි. නමුත් රිදීමෙන් නොවේය. පීඩා නැමැති උදුනේදී නුඹ තෝරා ගතිමි. මා නිසාම ඒක කරන්නෙමි. මක් නිසාද මාගේ නාමයේ කෙලහන්නට දෙන්නේ කොහොමද? මාගේ ගෞරවය වෙන කෙනෙකුට නොදෙන්නෙමි. හාලෙලූයා. බලව මම නුඹ පවිත්‍ර කලෙමි. මං නුඹව පවිත්‍ර කරනවා. නමුත් රිදීමෙන් නොවේ. රිදී ඒ යකඩ වලින් වෙන් කරගන්න කීප වතාවක් ඒ 6-7 වතාවක් රිදී උඳුනේ දාලා රත් කරලා රිදී වෙන් විතරක් වෙන් කර කර වෙන් කර ගන්නවා. නමුත් මෙතනදි කියනවා මම රිදී වගේ නෙවෙයි නුඹව වෙන් කරලා ගන්නෙ. මම පීඩා නැමැති උදුනේදී නුඹව තෝරා ගත්තෙමි. පීඩාව තුල යනකොට ප්‍රශ්නය ගැටලුව කරදරය තුල යනකොට මම නුඹව තෝරා ගන්නවා. නුඹට සරණ ශක්තිය වෙන්න, නුඹේ ගමනට ආශිර්වාදයක් වෙන්න, නුඹේ ඒ කනස්සලුකමින් යන අතහැරිලා තියෙන තැන් ඔබේ ජීවිතේ කඩාගෙන වැටුණු අවස්ථාවලදී මම නුඹව තෝරා ගන්නවා. මම නුඹව දුර්වලකමේදී මගේ කරුණාව නුඹට වැඩිපුර දෙනවා. මම නුඹව ශක්තිවත් කොටනු බේවැල පීමේ දවස් සමාර කරනවා. මේ කාලයේදී තමයි මම නුඹව තෝරගන්නේ. මා නිසාම ඒක කරන්නෙමි. මමම නිසා උන්වහන්සේ කියනවා. මමම නිසා මං ඒක නුඹට නුඹ වෙනුවෙන් කරනවා. මක් නිසාද? මගේ නාමය මම කෙලහන්නට දෙන්නේ නැහැ. මගේ ගෞරවය මං වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. මොකද මා නුඹව තෝරගත්තා, නුඹ මාව තෝරගත්තා. එහෙනම් පීඩාව නැමැති උදුනේදී මම නුඹට ශක්තිය ධෛර්යය දෙනවා. ඒක වෙන කෙනෙක් විදුලට යන්න දෙන්නේ නැහැ. නුඹ මොන ආකාරයේ කවර ආකාරයේ හැසුරුණත් මම නුඹව නැති වෙන්න දෙන්නේ නැහැ. මගේ නාමය උසස්සෙන්ට ගෞරවයට මහිමයට පත් වෙන්න නුඹ සාක්ෂි දරන පිණිස නුඹේ ජීවිතේ කරුණු කාරණාවල වැටි ආපු කාලය හමාර කරලා මම නුඹව ශක්තිමත් කරලා මම නුඹව ඉදිරියට අරගෙන යනවා කියලා ස්වාමීන් වහන්සේ අද දවසෙත් ඔබට කතා කරනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ ඔබව පවිත්‍ර කරන්ට යනවා ඒ රිදීවලටත් වැඩි. හාලෙලූයා. රිදීවලටත් වැඩියෙන් උන්වහන්සේගේ වචනය තුළින්, උන්වහන්සේට ඔබ කරන යාඥාව තුළින්, උන්වහන්සේත් එක්ක ඔබ ඒ පෞද්ගලිකව මුණගැහෙන යාඥාව සමග ඒ වචනයට ඔබ ඒකාබද්ධ වෙලා ඒ වචනය තුළ ගොඩ නැගිලා ඔබ උන්වහන්සේගේ කැමැත්ත සැලැස්ම අනුව යනකොට ඒ යාඥාන පනත් පවත්වනකොට ස්වාමීන් වහන්සේ බලවත් ඔබවත් මහවත් ආශිර්වාද කරන්නට යනවා. කොයි වෙලාවේදී? පීඩාව නැමැති උදුනේදී. පීඩාවේදී මනුෂ්‍යව අපවත් ඇහැරලා යනවා නේද? නමුත් ස්වාමීන් වහන්සේ කියනවා පීඩාව නැමැති උදුනේදී තමයි මම නුඹව තෝරගන්නේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අද වසනේ තුලත් අපි ආශිර්වාද වෙන්න යනවා. අපි ඉන්නේ මේ වෙලාවෙත් පීඩාවකද? එහෙනම් ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මම නුඹව තෝරගන්නට යනවා කියලා. හාලෙලූයා. ඔබටයි මාතයි උන්වහන්සේ කතා කරනවා. මාගේ කරුණාව නුඹට සෑහේ. නුඹ දුබල කමේදිත් මම නුඹව උසුලන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ අද දවසේ තුඹ රැකවල් කරමින් අරගෙන යන්න යනවා. ආශිර්වාදය දෙන්න යනවා. එහෙනම් තදින් වචනේ අල්ලගන්න, ඔබේ කරගන්න, ආශිර්වාදයේ උරුම කරගන්න, උන්වහන්සේට සියලු ගෞරවය මහිමය ලැබෙන ආකාරයෙන් කටයුතු දෙන්න ඔබව ස්වාමීන් වහන්සේ අද දවසේ රිදීවලටත් වැඩියෙන් පවිත්‍ර කරන්ට යනවා. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්ත දෙවි පියාණනි, ධර්මිෂ්ඨ රජිදුනි, අද දවසෙත් මේ වචනේ කලන කොටගෙන සෑම දරුවෙක් ආශිර්වාද වේවා. ඔබ වහන්සේ මේ දරුවන්ගේ ජීවිත තුළ පුදුම දේ කරාවා. පීඩා නැමති උදුනේදී ඔබ වහන්සේ තෝරා ගනිමින් ඒකිනේ කෙනාව බලවත් කොට ආශිර්වාද කොට රැගෙන යන නිසා අද දවසෙත් ඔබ වහන්සේට ස්තුතිය ප්‍රශංසාව දෙනවා. අද දවසත් ඔබගේ දෑතටම බාර කරනවා යේසුස් වහන්සේගේම උතුම් නාමයෙන්. ආමෙන්. අද දවසත් ඔබට සුබම සුබ අලංකාර වාසනාවන්ත දවසක් වේවා. අද දවසත් සතුටින් සිටින්න.
ආමෙන්.